න් මගම කසුන් සදවන් ඔගොල හමෝම සාරෙන් පිළිගන්න ගනිත පේප ු නලිකට ඉතින් අද මේ පටන් අරගන්නන්නේ දස් විසිතුනේ මාර්තු මාස ොලල්ල නංගිලා මල්ල වෙනුවෙන් කරන ගනිත සත්කාරය ඉතින් කලින් ීඩෝලට වැඩිය මේ ඩියෝක පොඩි මත්ක්ඇති මදමගේ කමරාව ැඩිලන ෝනගින් ම වීඩියෝ කරන්න ඒමට ගනගල කොලිට අඩුවවෙලනෑ. ribbonත් ගන කवा ඩිවල දයන්න. ති ගල්ල දිගට එකතු වෙලා ඉන්න අද මේ සාකච්චා කරන්නන්නේ දෙදස් විසි තුනේ මාටතු ෝල වලන්න නංිල මල්ලාගේ අනුමාන ප්‍රශ්න පතයේ පළවෙනි පේප එක ඒ කොටස කැටි ප්‍රශ්න විසි ප. ඉති ම ලි අනුවාන ප්‍රශ්න පත් තු හතරක්ම කලා න වගේ කට ප්‍ර්න විසිප පහ ලන්න. අරම වැඳගන්න එක ඒෙත් කටි ප්‍රශ්න විසි පත්තින ඒ ප්‍ර්න සි පා බලने ගල්ගේ ඉල්ලික් කරනවා එහනම් ඩිखाතා න්න. අපි ? හරි ඔන්න පලවෙවිනිම ප්‍රශ්නතමා සසාචා කරන මගේ ප්‍රශ්න මෙමතනින් ලිය ගන්නා ඔන්න ප්‍රශ්නය කියනවා කුමාර මහතා රුපියල් පාලොස්දාහක නයක් ලබාගෙන ඇත නයක් කරගන තින රුපියල් පාලොස්දාහක ඒ රුපියල් එක්දා සහිතය පනහක් වූ සමාන මාසික වාරික දොළහකින් ගෙවා නිම කළ යුතුයි. නය සඳහා ගෙවිය යුතු පොලිය සොයන්නලු පොලියගයන්නෙම ගත්ද අපි වැඩිපුර ගෙවන දලට නද එතකොට මෙයා අර්ගනතියනව රුපියල් පාලොස් දාහක් එක්දා හයිසිය පණහා ගානේ එක්දා සයිසිය පණහා ගානේ වාරික දොළහක් ගෙවනවාලු ද එතකොට මේ තියෙන්නේ මෙයා ගෙවන මුලු මුදල නේද එතකොට අපි මෙයා ගෙවන මුලු මුදලින් අඩුකරාන හරින මෙයා අරගත්ත නය මුදල පාලොස්දාහ පැහදිලිද ගෙවන්න සම්පූර්ණ මුදලින් ගත්ත මුදල අඩුරන. ට අප වැඩිපුර ී හොයා පුල ඩිපුර ගවන ද ම පොලිය දම් එක ගුණ කරමු. ොස්වාරයක් බිදු යි ොස්වාප හැටෙන් බිंदදු දාන හයක් කිදිරරි ොස්වාරයක් හය හැත්ත දෙකයි හැත් දෙකයි හයයි, හැත් ටෙන් අටදානවා හතක් කිදිර, ොස්වා එක දො යි හයි කිය දහ නම්යයි. ඒකෙන් අඩු කරන්න ඕන මේ පාලොස් දහ. ඔන්න හරි, බිුවෙන් ිදුුවක් බින්දු යි ිඳුවෙන් බිදුුවක් බිඳුවයි ටෙන් බිදුුවක් අයි... නමෙන් පහක් හත රයි එක එකක් බින්දුවයි මෙන්න වැඩිපුර ගෙවන මුදල රුපියල් හාරදස් අටසිියහක් එකන්න පොලිය කියද රුපියල් හාරදස් අට සීයයි එකනක් ඔගලොට හදා ගන්න පුලුව ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා වෙන් රූප සටහනක් දේලා මං මෙතනින් එකදා ගන්න මන් රූපෙත් ඇැඳ ගන්නම් මෙන්න මෙහෙම එකත් තියෙන්නේ මෙතැන සර්වාත්‍ර කුලකය ඉන්නවා මෙතන ඒ කියල කුලකයක් තියෙනවා එයා ඇතුළේ තව බී කියලා උපකුලගයක් තියෙනවා පාඨ කරලා තියෙනවා මෙන්න මේ කොටස කරත්තරෝධී වගේ කොටසක් පාට කරලා තින මෙන්න මෙහෙම. හරිනි හරි අපිට කියනවා වෙන්රූප සටහනේ අඳුරු කර ඇති පෙදෙසින් නිරූපණය වන කුලකය කුලක අංකනයන් ලියන්නලු කුලකය කුලක අංකනය ලියන්නලු මංම පාස් පේපර් දෙදස් දහය ඉ. මේ තාක් වෙනකන්ර දි නව කුලක අන්දු කරන විදි අන්දුරලාතියනකක් කියව විදිහ බලපනැති කවර හර න ඒ අනිවාවරම බලන්න මේක උත්තර අප හොම දරගන්නේ මේ අඳුරු කරපු කොටසේ මේ අදරුකරපු කොටස කුලක අංකනය ලියන්න කියලා කියන්නේ එතකට මේ බලන්නක ඒ කියන්න කුලකය ඇතුලෙනෙ මේක දැ පාට වෙලා තියන්නේ ඒ කියන්න අපි ඒ කියන කුලකය අනිවාර්ය අරගන්න ඕන ඒක ඇතුළේ බී කියන කුලකය හැර බී කියනෙ මේ ඇතුලනේ ඒ හැර ඉතුරෘටික තම පාට වෙලදින්නේ. ඒන්න බීව හැර කියලා කියන්න බීග අනපුරකය අ කොල පාට මේති මංගව ගොලොට කියල න්න බි හැර කියන්නන්නේ බීගය අනපුරගගේ බි හැර ඉතුරටික ඔක්කෝොට ම බිය අනුපුරගක කියන් හර දැන් හැබැයි පාට වෙදදි මෙන්නම මේ රත්තරෝ දෙවගේ කොටස විතරයි ඒකන්නේ ම දැම් ඇන කරගෙන ඇන්නොත් මෙතන්ට තියලා ඒවත් පසාරුවෙනවා බීග අනුපූරගැත් පසරුවෙනවා. පැහැදිද මංයක එක දැම් ම මෙ මෙ මෙම හිතන්නක. මෙහම දැන් ුලගෙ තියෙනවා ඔන්න මෙතන ඒ ඉන්නවා ඒයාගේ ඇතුලෙ ඔන්න බී ඉන්නවා ම ගකිවත් බීග අනුපූරග පාට කරන්න කියලා. බීග අනුපූරගක කියන්නේ මෙන්න බිය බීග ඇතුළට අතවත් තියන්න බීගෙන් පිට කොටසනේ ඒ ගැන මෙන්න ම මේ අතර පාට කරන්න මෙන්න මේ ගොටස. බීව හැර ඉතුරු සියල්ලම තම ීගගේ අනුපූරකය කියන්නේ. හරිද හරි. දැන් මටඕන ඒව. කියන්න මොකක්ද මෙන්න මේ වල්ලනේ මං ඒක මේ අතර පාට කරන මෙන්න මෙහෙම ඔන්න ඒව පාට කරාව හද දැන් බලන්න බීග අනුපූරකයි ඒවයි පාටකරට පස්සේ මේ කරත්ත රෝද දෙ වගේ කොටස සට තමා ඉරි දෙකම වෙදලදින මේ අතර ගහ පිරිත් මේ අතර ග පරිත්වවාා නැද ඒන්න මේ ඒටත් පොදු බීග අනුපූරගෙටත් පොදු පොදු කියනවාජනයට කුලකේද අපි භවිතා කරනමොකක්ද අර මෙහෙම තියන්නේ චේදන යනේ අන්න එහෙනනම් මෙන්න මේක දන්නවා තේරුනද මම ඇනයක් අරගැන ඒට ගැහුවොත් ඒවත් පසාරුවෙනවා බී හැර ඉතිරි කොටසකුත් පසාරුවෙන ඔන්න හරි මං බැරිවෙලා හරි මේ හරි ගැනයක් ගැහොත් හරිගලලා ගැන බිහර ඉතුර කොටසේ ඒ ගැන බිග අනුූරක විතර පපසරුවන්නේ හැබයි ම මෙතැනිනුත් ගැහුවොත් බීග අනුපූරගත් පසාරුවෙනවා ඒ ගැන බි හැර බීගගේ පිට කොටසත් පසරුවෙනවා ඒ කියන කොටසත් පසාරෙනවා ඒ ගැන්න්නේ ඒටයි බී ග අනුපුරකගේටයි පොදු කොඩස තම මේ පාට වෙලා දින්න ඒක අපි කියනවා ඒ චේදන බීගේ අනුපූරකය මේක පැත්තමාරුමට කමන්නෑ බීග අනූරක චේදන ඒගෙලිවත් ප්‍රශ්නයක් න හරි හරි මංහිතර එකොයිගොල්ට තෙරන්න ඇති කියලා හරි අපි අමු ඊළඟ ප්‍රශ්නයට තුන්ගනි ප්‍රශ්නයටයිට කිලෝමීට හැටක ඒ ආකාර වේගෙන් ගමන් කරන රථයකට මට හතලිස් පහක දුරක් ගත යාමට ගතවන කාය මිනිත්තු කිහිදි කලා හනෝ පැයකට කිලෝමට හැටක් ගත කරනවලු යනවලු එක පැයකට කිලෝමීට කීත් යනව කියන්නේ කිලෝමීට හැටක් යනෝලු මං මේ පැය කියනක කර මනිත්තුවලට හදර අරෝගන්නකෝ ඔන්න මිනිත්තුු හැටක් හද මිනිස්තු හැටකට යනොලු කිලෝමීට හැට ොරගොල තරනේ මිනිත්තු හටකට කිලමීට හැටක් යනවා එහම් එක මිනිිත්තුවකට එක මිනිත්තුකට කිලෝමීට කියක් යැන ඇද එක කිලෝමීට ඇනිෙද මේ එක මිනිත්තු හැටකට කිෝමිට හැටයිනම් එක මනිත්තුවකට යන්න කිලමීට එකයි දැන් අපේ හන්න කිලෝමීට හ පාකර එහෙනම් අනිවාර්යෙන්ම මෙ මං මේ එක ලෝමිට හරි පහෙන් ගුණ කරන්නන්ගු ඔන්න හරි එතර මේ පැත්තත් බලන්නු මං මේ මිනිත්තුු එකත් හදලිස් පාහෙන් ගුණ කරනවා මේ ලියන විදිනේ වැදගත්වන්නේ අන්තිම උත්තර. හොඳද එතවර බලන්න එක්වාරය හදරිස්පා හදලිස්පාරි ඔන්න කිිලෝමීට හදරිිස් පහයි. මිනිත්තු කච්චරද එක්වාරය හදරිස්පා හදරිිස් පාරි මිනිත්තුු හදරිිස් පාරි ඒ ඔය ගොලන මෙන්න මෙතැතිම තේරෙන් ඕන කිලෝමිට හැට මිනිත්තු හැටක්න්න. ලමිට ඒ එකට මිනිත්තු එකක් න ලෝමිට හස් පාක මිනිත්තුගේ හදරිිස් පායි අය ඒගේ හදන්න්න දෙයක් නෑ දැන් හතරවිනි ප්‍රශ්නම මදරින් දා ගන්න. හතරවැනිය ගෙදගෙනවා ලගු ආකාරයෙන් දක්වන්නලු. අපිට මෙන්න මෙහම එකත් දීලා දයෙනවා තුනේ හතරවෙනි බලය සමානයි අසූ එකයි මෙහෙම දීල දයන මොකක්ද දර්ශක ආකාරය. මෙයාගේ අපේ මේ උඩ ඉන්න ෙනට ෙනවා දර්ශකය මෙයාට කියනවා පාද මේ අයටි කියෙන සංක්‍යාව මේ සම්පූර්ණ කොටසට අපික නමොකක්ද බලය කියලා එතකොට ලගු ආකාරයට ලියනකට හරිම ලේ සිමකත කරන්නේ මුලට ලගුදා ගත්තා සංක්‍යාව මේ පිට තනෙන් ඉන්න කෙන මෙදනි ලොකුට ලියාගත්තා පාදය එ අනික යට ඉන්න කකුලේවගෙන ඒ නිසා ඒයාවදා ගන්න මෙතන යටින් හරි සමාන කිරිමත් දාලා දර්ශකය එයා උඩ ඉන්න වෙනම ඒ අවදාන මෙන්න මේ පැත්තේ මෙන්න ලගු ආකාරයට ලියනෝ හ ඒක මංගලොන මිටල කරලා දෙෙන වියති පාඩමේදත් කියලා දිීල තින හතර ඔන්න පස්සෙන ප්‍රශ්නය පස්සන දීල දිනව විසඳදන්න කියලා ඇත්තර මේක විසඳන්න දෙකුත් නැෑ එක දන එක්ගන් දෙක සමානයි ඔන්න තුුණ කියලා මෙහම ප්‍රශ්නත් දී දන මේක විස ඳන්නරු කොමද මෙ විස ඳන්න විසඳන්නන්නේ නැතුව හිතල තෙත්ක්කියගේ දාාන්න පුළුවන් විිට එහමටතුන් විසඳලාම පෙන්න්නන්න මේ ධනකෙ හැ පැත්තර අරගෙන යනවා එතකොට තුන්ා රීණ එක වෙනවා. හරි ඊට පස්සේ එතන වෙන්න මෙහෙම තුනෙන් දෙකක්ගේපු තුනෙෙන් එකක්ගේ පාම මෙතන උත්තරේ දෙකයි හරස් ගුණති දන මේ බෙදීමේ එක් සහ පැත්ත අරගෙන නවා. එතකොට දෙකයිX මෙතන දෙක තනි වෙනවා. ඊට පස් මොකද කරන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා මේදකර ේද කැපු හම් ොන්නක් සසාමානයි දෙකට දෙක ැපුහ ඔොන්න එකයික් ගියගේ එක දැම මේක් න ැනට එක දානු. එතකටයි එකයි දෙකයි තුන වෙන කියල් හැදනො හිතලත් ගත් හැකි එක් සමානයි එකයි ඔන්න හරි මං මේ ටික මගෙනවා ඇත්තට මේදවල් මං කලින් කියලා දීලා තියෙනවා ඊටවාසේ අපි අමූ අපේ හයවිනි ගානට ඔන්න අසමානතාවයක් දීලා දනවා දෙකයි එ ඔ හයිවිනි ගාන මිතිරින් හදන්නා දෙකයි රි එ විශාලයිලු පහට වඩා. එතකොට ඒක කියවා අසමානතාවය විසඳ එක්ට ගත හැකි කුඩාම නිකිලෙලියන්න කුඩාම නිකිලයලියන්නලු දැන් අපි මේක සුළු කරමු. එක්ස තනිකර ගන්න න මේ වගේ ගානකදී. එක්ව තනිකර ගමු මේ රින එක නැති කර ගන්න නොනේ එතකට මොකද කරන්නේ ඒ පැත්තර ධන එකක් දන අසමාන ලකුණ. මේ පැත්තර ධන එකක් අතින් දැ මන මේ පැත්තරට ධන එකක් දන්නව පස්ස මේ රීනකර මේ ධනක කෑන්සල් වෙලා එතන ඔන්න දෙකයි x සිතරුව වෙනවා එයා විශාලයි පහයකයි කියද හයයි දැන් මේ දෙක නැති කරගන්න ඕන දෙක නැතිකරගන්නු සකුස කරන්න දෙකෙන් පෙ දන්න ඔන්න පෙසනවා දෙකට දෙක කැපිලගේ පහම ඔන්න විශාලයි හය දෙකෙන් පෙදපුහම කියද තුනයි Xක්ගේ අගේ වෙන්න ඕන තුනට වඩා විශාල වෙන්න වන Xගයාගේ එතකට අපි දන්න තුනට වඩා විාල නිකිලමනවාද හතර තියෙනවා පහ තියනවා හය තියෙනවා හත යනවට හොමොමොම දිගට මයවා හැබයි අපෙන් හන්නේ එක්ස්ට ගණ්ඩ පුලුවන් කුඩාම නිකිල තුනට වඩා විශාල කුඩාම නිකිලේ කීයද ගැන්නේ. හතරනයද අන්න ඒ නිසා අපේ එතැ උත්තර එලියන්න ඕන වෙනම කුඩාම නිකිලේ සමානකීද හතර ඔන්න හරි එතො තම සම්පුර්ුණ ලකුුණු ලබෙන ඒයටබස් අප හත්වනි ප්‍රශ්නටයම. ත්තනි ප්‍රශ්නි කියෙනනවා සාධක සොයන්නලු මං මේවා කරලා දයෙනවා. ත්‍රිපද වර්ගජන දෙකයියේ මෙදන දන එක. සාධක කොයන්නලු කොෝම සාධක හොයන්නේ ඉස්සල්ලාම තියනෙ වර්ගපදය. මැද තියෙන්නේ මැදපදය. කෙරවල තියන ඉලක්කමට අපි කියන්නේ නියත පදය. දැන් අපි කොහමද මෙගේ සාධක හොයන්නේ වර්ගපදය ගුණ කරනවා නියත පදෙන් මං එක මේ පැත්ති කරන්න එක්වාරයක් එක එකයි මෙතනත් දන නිසා ධනයි දනයි දනම තමා ඒ වර්ග ඔන්න හරි දැන් අපේ ඒයාගේ සාධක ලියාගඩ ඕන. හරිද ඔන්න ලියනවා. ධන එකයි ඒවාර්යක් ධන එකයියේ. එක්වාරයක් එක එකයි ඒ ඒ ඒ වර්ගේ ඔන්න හරි තව තියනවා. රින එකයි ඒවාර්යක් රින එකයියේ. රිනයි රිනයි ධන එක්වාරයක් එක එකයි ඒවාරයක් ඒ ගැන ඒගේ වර්ගේ ඔන්න එයත් හරි අව තියනවා මටදැ ඒ දාලවෙ මං ඔගලට ඒ කියලා දීලා තියෙනවා මට දැම් මේ දෙන්නගෙන් එකක්නෙක් තමතිට තොරගන්නවන්නේ. හැබැයි මෙයාලව දෙන්න එකතු කර පුහම අපිට ලැබෙන්න්න ඕන කවුද මෙන්න මේ රීන දෙකයියේ බලන් මේ දෙන්න එකතු කරමු ඉඩ මදින මම හහිට ගන්න එකයි එකයි දෙකයියේ. දන දෙකයියේ ඒ ලැබෙන වාද නෑ මෙයාවර්ගම් රිින එකයියේ රින එකයියේ අන්න රින දෙකයියේ ලැබෙනවා ඒකගැන් අපි අරගන්න ඕනු මෙන්න මෙයා දැම්මොකද කරන්නේ මේ දෙන්න වරගෙන විල්ලා මේ රින දෙකයේ වෙනුවට එතෙන්ට ඔබන්ඩුවන ඔන්න ඔබන වර්ගය රින්න එකයියේ රින අයත් එකයියේ දන ඔන්න හරි. දැම්මොකද කරන්න පද හතරක්කාවා තුනයි ඉතිබේ දැන් හතරක්කාව දෙක දෙක සලක න මේ දෙන්න වෙනම මේ දෙන්න වෙනම දු සාදගන් ලට ැනත් ඒ න දනත් ඒ තින ඔන්න ඒ ගත්තා වර්ගෙන් එක එකක්කාවාහම ඇතුළේ එක ඒකක් ඉතුරයි. රිීන ඒගේපුහම එක ඉතුරයි. ඔන්න හරි. මෙත නිම්ම මෙදනත් එක තින මෙදනත් එක තින නිසා ඔන්නම රේක ියගත්ත. එක ගපුහම මෙතන ඔන්න ඒ ඉතුරු. රිනයකක් එලිය ති රිින ලකුණ ගෙිට පපුහම ඇතුලේ අනිවාරයෙන් ලකුණු මාරු කියන මේ දලකු දන ර වෙනවා. එකට එකේ වගේ එක ඔන්න හරි. ඊට පසයගල න්න පහැදිලි ඔන්න. මේ එක මං කියලා දීලා දීනව ඒ රින එක පිට ඉන්නෙත් ඒ මෙතනි ඉන්න රින එක ඒ රින එක දැම් මේ වර්ගා හිතන ද මෙහම තියන්නේෙ එකම වගේ දෙන්නෙක් නිෙගුණ වෙලදිී ඒ වෙනුවට අපිට ඔන්න දාන්න පුුවන් ඒ රින එකේ සම්පූර්ණ වර්ගය මෙන්න මෙහෙම දැම් මාන අන්තිමට වඩාත් හොන්ද මෙතැනි අතරගලා ලකුණු වඩු වෙන්න ලුණ වෙනසක් නැහෝන්දේ හරි මගේතනක ගොලොට පැහැලි වවෙන්න ති කියලා අපි අමු ඉළඟට අට වෙනි ප්‍රශ්නයට එඇවෙනි ප්‍රශ්නි කියනවා දෙකයි AX වර්ගය හා හයයි ඒ වර්ග X මෙදනිි දයන්න අට වෙන එක. දෙකයි A වර්ගය දෙකයි AX වර්ගය හා හයයි ඒගේ වර්ගය X මෙන්න මෙයාගේ. මොගද හොයන්න ගැන්නේ කුඩාම පොද ගුණාකාරය හොයන්නලු කුඩාම පොදදු ගනාාකාරය කොම කුඩාම පොද ුණකාරය හන කුපෝකු. ෙලාම ක්ංන්වලට කූපෝග හොයන්න න දෙකටයි හයටයි කෝම හොයන්නේ ඉසල ප්‍රමක සංඛ්‍ය යැනගන්න ඕන ප්‍රථමක සංඛ්‍ය තමා දෙක තුන පහා හත ඔහ ොහම දිගටමයනවා. නද කූපෝගූ හොයන ඉලක්කං වලට දෙකලියාගත්තා හයලයාගත්තා කුඩාම ප්‍රම සංකයෙන් බදුව කුඩාම ප්‍රථම සංකයාවදක දෙකර දෙකේ වගේ එකයි. හයට දෙකේ වගේ තුයි. ට පසෙ දෙකෙන් ෙදන්න පුළුවන්ද බෑ ඒන ඊල ප්‍රමක් සංකයාවට කිය ඊළඟ ප්‍රම සංකයාවකීද තුන. ඒනන් තුනෙන්ම් බෙදවා. එකයි එහෙම්මම තුනට තුනේවගේ දෙකයි. අවසානයට මෙම එක ඒවස එට් එක කනකම් බෙදාගෙන යන්න ඕන. දැන් ඊට පසෙ මෙතනපු ඉලක්කන්ටික බලන්න. තුනයි දෙකයි. ඒ දෙන්න ගුණ කරන්න තුන්වාරයක් දෙක යොද හය. ඒනම් දෙකටයි හයටයි ඉලක්කම්වලින් කූපෝකූ තමා හය ඔන්න හයදාගත්තා. ඉට පස් ඉන්ගීසි කකුරතිනනා ඒ තිවාක් තියන. ඒ අකරයි එක්කුරයි දාගන්න බලන්න ඒගේ මෙතන බලය ගියද එකයි එක දාලා නෑ එවුණට එකයි මෙතන බලය දින දෙක එකද ලොකු දෙක දෙ ලොකු දෙක එහෙනම් මෙතන්ට ඔන්න බලය දෙකවුණා Xක්ගේ බලන්න xක්ගේ මෙතන බලය දෙක මෙතන xක්ගේ බලය එක xක්ගේ තුක ලොකුම බලය කව්ද දෙක තියෙනෙ එක එනිසා මෙැතිින් දෙක ගත්තා ඔන්න කූපෝගු හයයි ඒ වර්ග xක් වර්ග තමක් කූ පෝගූ විදිහයට අපිට ගන්න වෙන්නේ ඉළඟට නමනිග මන් නමය මෙදිරින් හදන්නා වර්ගමූල හැත්තෑ වෙහි අගේ පළමු සනිිකාර්ශණයට සෙවූ විට විය හැකි අගේ පහත පිළිතුරු අතුරින් තෝරා යටින් ඉරක් අඳින්ඩලු අන්න. වර්ගමූල හැත්තල් මෙන්න මෙයාගේ අගේට ගණ්ඩ පුුවන් උත්තරටකක් හරදී ලදනවා ඒක ගැපෙන උත්තරයට හරි දාණ්ඩු හරි උත්තයට . නමනි ප්‍රශ්නය. වර්ගමූල හැත්තෑවට වඩා අඩු අපි දන්න මූලය කියද ැට වර්ගමුල හැටහතර. හැත්තැවට වඩ වැඩිගෙන කවුතු අපි දන්න අසූ එකනද. හැටහතරරි වර්ගමූලි අපි දන්නවා අටට කියලා. අටවාරයක් අට තමා හැටහතර වෙන්නේ. නා අසූ එක දන්නවා අපි නමේ කියලා නමවාරයක් නමේ තමා අසුව එක වෙන්නේ. හැත්තෑව කියද දිලිදැන් දැන ගන්නවන. අනිවාරෙන් අපිදන්නවා අටයි නමයයි අතරාගයක් තමයි තියෙන්නේ. පැහදිරිද? හරි දැන් ඔතන උත්තර දේලා දයෙනවා අටයි දශම අදශ අටයිදශම තු අටයි දශම හතර මෙන්න මේ උත්තර හතරින් එකක් තම මෙතෙන්ට එන් ඕෝන දැන් ඔයගොල්ලො පොඩ ගෙස් කරන්න. අටයි දසම එක දැපි දන්න අටවාරයයක් අට ම හැට අතරහැදන්නේ. අටයි දශම එකවාරයක් අටයි දසම එක ඒක එහෙමගුණ ගත් අපි ලැබි සාමානෙ හැටහතරට මිට්ටවාගේයක් හැත්ත හක පැත්පලාක ගන්න. අයිදශම දෙ එකකවාරය කටයිදශම දෙක ඒකනො තැට හැත්තෑවට ිට්ටවාගේ ගණඩ පුොලන් කියගල මංහිතරන්න ොද ඒකත් හැටහතරට කිට්ටවායක් වේ. අයිදශම තුනවාරයක් කටයිදශම තුන ඒක පොඩට අපි බලමු යගොල්ොත් ඒක පොඩ බලන්න මෙහෙම අටයිදශම තුුණ අටයිදම ගුණ ගරන්න තුන්වාරයයක් තුන නමයයි තුන්වාර්යා අට කියද විසි. යි අවාර්යත්තු ව විේ අතරෙන් හතර න දෙක් කිෙරරිට අටවායක් අට කියද හැට හතරයි හැට හතරයි අතන දෙකයිගේද හැට හයයි මේහෙ දෙ එකතු කරන්න නමයි අ්ටයි හයයි දෙකයි අටයි මෙතන හයයි දශම ස්ථාන දෙකයි. හැට අටයි දශම අටයි නමයයි ඉෙන්නේ. හැත්තෑාවට ටිකක් ලඟයි. අපි බලමු අටයි දශම හතරවායයක්ක ොහොම දෙන්න කියලා අටයි දශම හතර ගුණ කිරීම අටයිදශම හතර හතරවායයක් හතේ දාසියෙන් හයදාන එකක් ඉෙදිරි. හතවාරයක් අට දෙයි තිස් දෙකයි එකයි තිස් තුනයි. අටවාර්යක් හතර තිස් දෙකෙන් දෙකදානව තුනක් ඉදිරි. අටවාරයක්ට හැට හතරයි හැට හතරයි මෙතන තුනයි කියව. හැට හතයි ඔන්න හරි. මෙතන හයයි මෙතන පහයි හතයි තුනයි දයින් බිඳු දානය එකක් ඉතරී හය එකයි හතයි ඔන්න. හැත්තෑවයි දශම පහයි හයක්කාව. හරි එතකො ැන් ඔගොලොන්න පැදිලීද මෙතන දශම ස්ථාන දෙකක් තියෙන. හැට අටයි දශම අටයි නමයද හැත්තෑවට වඩාත්ම කිටු හැත්තෑවයි දශම පහි හායිද හැත්තැවට වඩාත්ම කිට්ටු. හැත්තෑවට වඩාත්ම කිට්ටු කවුද හැත්තෑවයි දශම පහයි හාය. හැත්තෑවයි දශම පහහි හාය අපිට ආවේකකාගෙන්ද අටයි දශම හතරෙන්. එහ නම් මේ හිස්තැනට එෙන් ඕන කවුද අටයි දශම හතර හැත්තෑවර්ග මුල හැත්තෑඇව අගේ විදිරි අපිට ගන්නඩෝ නෙතකට අටයි දශම හතර අනිත් උත්තර තුනම වැදදි උත්තර මංහිත ඒක ොට පැදි ඇතිකල වර්ගමූලට වවෙම විඩෝ කර තිනවා ඒ එක බලන්න හොනේ මං මේක මතනින් මකනවා අපි අමු දහවිනි ප්‍රශ්නයට ඔන දහවිනි එක ගෙනවා අංක සටහැන් කරනලා ද කාඩ් පත් දහයක් කාඩ් කියතිනවත් දහයක් ඇති කාඩ් කට්ටලයකින් අහමු ලෙස තෝරා ගන්නා කාඩ් පතක් ප්‍රථමක සංක්‍යාවක් වීමේ සිද්ධිය ඔන්න සිදධිය දීල දින මං ඒක මෙදිනි ලිය ගන්න ඒ කියල සිද්ධිය නම් කරලා තියෙනවා දෙක තුන පහ හත ඔන්න ප්‍රථමක සංක්‍යාවක් ලබීමේ සිද්ධියලු අර කාඩ්පත් දහයෙන්. අපිට කියනවා ඒ සිදුවීමේ සම්භාවිතාව ඇලියන්නලු ඒ කියන සිද්ධිය මෙන්න මේ සිදධිය සිද්ධ වෙඩ පුලුව සම්භාවිතාව ලියන්නලු සම්භාවිතාවකොහොම ද පළියන්නේ පපබිලට ඒ නහ. ඒ සම්බා විතාව අපි මෙන්න මෙහම තම ඒ සංගේතවත් කරන්නේ එතකට බලන්න කාඩ්පත් ඔක්කෝම දහයක් තිබුණා මෙන්න හරි ඒ කාඩ්පත් දහයෙන් ඒ ලැබෙන්ඩ පුළුවන්නේ දෙේ කාඩගෙන් ලැබෙන්ඩ පුුවන් එමනත් තුනක කාඩෙන් ලබඩ පුුවන් එමනත් පහ කිය කාඩගෙන් ැබඩ පුුවන් එම ැත් හ කියන කාඩගෙන් බඩ පුුවන් ඒ ගන්නන්නේ ප්‍රම සංග්‍යවක් ලැබීම. එකැන මෙන්න මේ ඒ කියෙන සිද්ධිය සිද්ධවෙඩ පුළුවන් කාඩ් යෙන්නේ ඔක්කොම කාඩ් කියද හතර. කිය ඒ සම්පෝර්ණ කාඩ් හයෙන් කාඩ් හතරකින් තමා මෙන මේ ඒ කියෙන සිද්‍යිය සිද්ධවෙඩ පුලුවන් එතකොට ඒගන සිද්ධිය සිදුවීම සම්භාවිතාවය තමා දහයෙන් හතර මේ ගන්න සු කරත් ලියන්න පුළුවන් වුට මෙම තිබත් ප්‍රශ්නයක් නෑ ඊට පසේ කකොස්සන ප්‍රශ්න සම්භාවිතාවය කොට දැලමන් කරලා යෙනවා ඒවාගේ මේක ප්‍රශ්න ඕනොට තැිය කතාරල න බලපන ති න බල ල්ලු. රි න්න කොස්නි ප්‍රශ්නය ඒ එක කියනවා බාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි වටිනාකමින් සීයට පහළවක් වැට්බද්දක් ගෙවිය යුතුනම් රුපියල් දහටදාහක් වටිනා බාණ්ඩය එකට ගෙවී යුතු වැඩ්බද්ද සොයන්නලු ඒගන ේසි ප්‍රශ්නයක් හොදේ බාණ්ඩේ වටිනාකමින් සීයට පහළවක් වැඩලු දැන් අපිට බාණ්ඩේ වටිනාකම දීලාදනවා රුපියල් දහට දාහල් එතකට දහට දාහට සීයට කියද පහලවක්නේ සියයට පහලවක් වැට බද්දල. එදකට මේ බිඳදු දෙකර මේ බිදු දෙක් අපනවා එකසි අසූවාරයක් පහලව පාලොස්වාරයක් බිඳුව බිදුු අයි පාලොස්වාරයක්ට රෘපියල් දෙදා සත් සියයක් හොඳේ ඔත්තරේ චෙක්කල බාල මේ ගුණ කරලා දහට දාට සියට පහළව කියන්නේ රුපියල් දෙදා සත් සියක වැඩ්බද්ධ අපි ගෙවන්ඩ ඕන හරි. ඊට පස්සේ අපි ම දොළොස්වැනි ප්‍රශ්නයට මම මේටික මකාරන්නම් මෙතනින්. හරිද හරි. ොස්වෙවැනි ප්‍රශ්නයේ පඩි රූපයක්ත් දීලා දිනවා මංගේ එකක ඇද ගන්නා. දැන් ජාමීතියකොට අස්්ටිකක් කියන්නේ මෙන්න ඇඳල තියෙනවා මෙතන මෙහෙම එකක් ගිහිල්ල තියෙනවා මෙහෙම ගිහින් තියෙනවා මෙහෙම ඇවිල්ල තියෙනවා මෙවා ලස්සන්නට තියෙනවා මං මේ නිකං ඇදගන්නය අසුවයි මේ දෙන්න සමානයි මෙතන මෙතනඒ මෙතන M මෙතන මෙතන C මෙතන D ඔන්න හරි මේ වගේ රූපය අත්තමයි තියෙන්නේ ඒක අපිට කියනවා රූපිය දී ඇදි තොරතුරු ඇසුරෙන් Xක් ගේ අගේ සොවන්නලු Xක්ගේ අගේ මෙන්න x කෝම අප Xක් ගේ හොයන්නේ ොට මත ම ஜීතියෙන් ලා වෙනම ෙටි ප්‍රශ්ණ පහක් සාච්ச்சරපු ීඩ එකදදාලා තිෙනවා ඒ ඔගොල බලන්න ඒ මයි මයින් ැම මේ එක මයිවල්ට ැම්ම ගොල්ට ඒ ොට ව ති විතියක්ෑ ඒ ඔොට ර වටිවා ඒක මං ඔගොොට කියලදීලා තියෙනවා සමාන පාද තියෙන වනං ඒවා ඉස්සරහි ඉන්න ෝන සමායි මෙතින සமானන පාදවලට සම්මුக்க கோන මේ පාදේශ ඉන්නක් අනිවා මෙ ස්ர இந்த ක මෙතැන ඉන්නත් ඕෝන x මේ පාත දෙක සමාන නිසා. එතකට අපේ හනන්නක් ගියගේ ැන් මෙතන තෙක් කියන්න දන්න මෙතන තෙක් කියන්න දන්න. අපිට පුළුවන් ශ්‍රකෝණන එක අභ්‍යන්තර කෝන දැනම භාවිතා කරලා මේ xක් ගයාගේ හොයා ගන්න ඒක ගොහොම කරන්නේ. ඒක කරන්න නං අපි මෙන්න මෙතන කෝනියාගේ දැන ගන්නවන කියද කියෙලා. එතනකෝනියාගේ වෘරත චතුරස්්ට්‍ර කියන එක ද මංවගලොන කියල දුන්න හොඳේ. ත තුරස්ශ්‍රයක මේ පා්‍ය අධදික් කරලා හැන බාහිට කෝනයීම තමා වෙන්න මෙතන න්නේඒ ගැන මෙතනත් කියද. මෙතනත් අසුවයි මංඒ ප්‍රමයක් ඇසුරෙන් මගරුට කියලා දිලතිනවා. හොද එතකොට අපි දන්න සම්පූර්ණ ත්‍රිකෝණයම අගේ අංශක කියද එකස අසූ වයි. හරිද ඒකෙන් මෙයා අසු වයිලු මං ඒ අසු අයින් කරන්නක. එතකොට ඔන්න ඕෝණය සීයක් කියල ඉතුරුවනවා. ඒය අනිවාරෙන් මේ අ මේ අත කෙට බෙෙන් ඕොන ේ. ම්පූර්ණ ෝන තුනේ මේ එකතු එකසි අසූවයි මෙයා අසු වයි. එකසි අසුුවයි මේ අසුවගේ පමමුත් සියක් ඉතුරුවනවා. ඒ ඉතුරුුවන සීය මේ අයි මෙයා අතර බෙලන්නවා. නේද එතවට අපි දන්නවා සීය දෙකර බෙදුන හම අනිවාරෙන් මෙතනාගේ කියද මෙතනත් අංශක පණහයි මෙතනාගේ කියද එදනත් අංශ පනහයි එතකට අපට කෙරම්මලි අන්න පුන ක්ගාගේ කියද අංශක පණහායි ඔන්න නොහොම ලිවන හරි පැ ලොකූ දෙයක් නෑ හරි. හිතන පැදිලිවෙෙන්න්න ති කියෙලා ඊට පස්ස අපි මු ඊළංඟ ගානට දහතුනට මේ ගැවිල දොලහා දහතුන මම් මෙතරින් දහතුන මෙම එල්ලාකුරක් වගේ ගක්දීල දනවා මංගාන කී වෙන බලමුගදි කිය මෙතන ඒලු මෙතන බීලු මෙතන සීලු හරි ඒක කියනවා බBC සිටස්කුළුනග සිරස්කයන්න කෙලින් තියෙන කියෙනක ඒ සිට බලන විට කුළන මුදුනේ සහි ආරෝහණ කෝනය අංශකති අට කිලු ඒක ඉන්දල බලනොලු සීදිහා ආරෝහණකෝනේ ඔගොන් මත දිම ෝන පාඩිමේද කියෙ දුන්න ආරෝණ ැන බෙල්ල උත්සනම කිවවා අවරෝහණ ගැන බෙල්ල පපා කරන කිය කිව න. එ එකකට දැම්මද ආරෝහණ කෝනයක්ක් ඒකන්නේ මෙන්න මේ ඒගේ ඉදලා සීදිහා බලන්න කෝනය තම ඔය අංචකගේද අංචක තිස්සට ඒ ගැනෙ මෙන්න මෙහෙම කෝනය මේක ඇතිෙන් නොනු ලස්සන්ට ඔන්න අංචක තිස්සට දැම්ම. ඒත් එක්කම කිනවා. ඒබගේ අතර දුරදදි නවලු මීට පහලව මෙන්න ඒABග අතර දුර එයා කියද මීටර් පහළවයිලු ඔන්න හරි මෙම තොරතුරු දී ඇති අසම්පූර්ණ රූප සටහනේ දක්වන්නලු ගානිවරයි ඔන්න දැක්වවා අයක හදන්න දෙයක් නෑ ඒ පස්සේ ලොකු නම්ඹබර දා හතරම මීටිකත් මකන්නා මීටිකන් මකන්නා දා හතර හරගේෙන රපයේද ඇති තොතුර ඇසුරෙන් හි විශාලත්වය ස්ොවන්නලු බ.ADගේ විශාලත්වය හොයන්නලු ඒක මෙන්න මෙහෙමකත් තියෙන්නේ ඒකත්ම ඇඳ ගන්න මේ අදිනේ ර්තම පොට වෙලා යන්නේ මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා ආයි මෙන්න මෙහෙම තියෙනවා මේ පාද දෙක සමානයි හරි මේ පාද දෙක සමානයි හරද මෙතන හත ලිහයිලු අන්සක මෙතන B මෙත A මෙතන C මෙතන D හරි. හරි අපෙන් අහනවා BAADගේ විශාලත්වය BAD මෙන්න මෙයාගේ විශාලත්වය හන්නේ. හරිද ඒයාගේ විශාත්වය අපි කොහොමද ොයා ගන්න. ඒකරත් අපිට පුළුවන් අර කලින් ානය භවිතා කරපු ප්‍රමයක් භාවිතා කරන්න මොකක්ද සමාන පාදවලට සම්මුකකෝන සමානය කියන එක. බලන්න BA ගෙන ත්‍රිකෝනය මේකෑල් අමත කරලා මේකෑල්ල බලන්න ඒ ඇදී ඔයගොට පැහදිලි නේද මේ පාදයට සමාන එලු මේ පාදය ඒ කියන්නේ මේ පාදෙන් ඉස්සරයින්න කෝන මේයා නං මේ පාදි ස්රයින්න තොන මේ කෝනේම කියන එක පැදිරී ද පැහැදිලි වෙඩ ඕනනේ හරි ඒ අපිට දාගන්න පුළුවන් කොමදදාන්නන්නේ අපිදන්න ත්‍රිකෝණ එකම්පූර්ණන අභ්‍යන්තර කකෝන තුනේ එකක තු කියද අංසක කියද? එකසි අසුවයි මෙයා හතලි හයිලු මංඒ හතලි අඩු කරනවා එතකට කියා කිිතුරවෙනනොද තවත් එකසිය හතිහා ගෙතුරේ ඕනැ ඒ එකසිය හතලිහ අර කලින්ගාන වගේම මේ අයි මෙ අතර සමසේ බෙදෙන් නු පැහැදිරීද මොකද මේ කෝන දෙක සමානයි එතකට එක හතලිිය දෙක බෙදපු හම කියද එකසි හතලේ දෙක බෙතු පම හැතවයි ඔන්න ම මෙදරින් හැත්තව දානවා ඔයගොල්ලෝ ගානේ මෙහ පැන්සලෙන්දදාගත්තා මවුලක් නෑහොඳ ලකු හම්බෙන හරිද ඔන්න හරි හැත්තව ඒට පස්සේ දැන් අපිට ඕන බඩ නේ අපි දැ මේකොට හැත්තෑව ගැ න්නවා මේ කොටස කීදකිල අපි දැ හවා ගන්න ඕන ඒකත් අපි හවාගන්න පුලන් එක ක්‍රමයක් තියෙනවා මොකක්ද මේ බලන්න මෙයා හැත්තෑ වයිනං මෙයා කීති කිය කියන්නකු සරල රේකාවක මේ පැත්ත හැත්තෑ වයිනම් මේ පැත්ත කියද ඒ පැත්ත කියක් වෙන්න ඕනද එකසිේ දහයයක් වෙන්න ඕනන ංඒ එතිනින් දාගත්තා. හර එකසිේ දහයක් වෙන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා මේ පාද දෙකත් සමානයි. ඒක කියන්නේ මෙන්න මෙතන ඉන්න කෝනයම තමා මෙන්න මෙතනත් ඉන්ඩෝන. පැත්ලිද. අපි දන්නවා ත්‍රකෝනෙක් අභ්‍යන්තර කෝුණ තුන එකතු එකසි අසූුවයි. ඔන්න එකසි අසුවයි. ඒයාගෙන් මෙයා එකසිය දහයි. මංගේඒසිේ දහයි අඩු කරනවා. එතකට කියද ලබෙන්න හැත්තෑවයි. මේ ලැබෙන හැත්තව, මේ කෝනයයි මේ ෝනය අතරේ මොකද වෙන්ඩෝන සමසේ බෙදන්න ඕන පැහැදිලීද එතකට හැත්තඇව දෙකට බෙදපු අම ගියද තිස් පහයි ඒකන මෙතනත් තිස් පහයි මෙතනගද මෙතනත් තිස් පහයි එතවට අපි අවසන් උත්තර විදිර ලියන්න පුළුවන් ටිකයි කළ දන්න මේවා හිතෙන් හිතල මෙහම දාගත්තාහම පශ්නයක් න රූපේ අවසා උත්තරය මොකක්ද බඩීකෝනය විශාලත්වය තමානයි හැ තවදාන අංශක තිස් පහ හැත්තව තිස් පහ ගැන් කිය අංශක එකසිය පහයි ඔන්න උත්තරේ ගත්ත විදිහ ප්‍රමේවල් දන්නත්තන් මෙමට උත්තරගන්ඩ බෑ ඒවතින් පුරුදු වෙලා යන්ඩෝට ප්‍රමයන් අමතකයින අරමන් කරපු ජාමිතිය ගනම් පහල කරලා තින ඒ ගනම් පහළට ප්‍රමේයන් පාවිචි කලතිනවා පහළොකට වැඩිය හොඳේ එතකට ඒ ැඩුවත් ඔයගොල්ොට එක වබෝධ කරගන්න පුළුව දැන් අපම පලොස්සෙනි ප්‍රශ්නයට පාලොස්වෙනි ප්‍රශ්නය ඒකත් මං ඇඳ ගන්න මෙහෙම වෘර්තයක් තියෙනවා මෙතන කේන්ද්‍රය තියෙනවා මෙහෙම මෙහෙම ගිහින් තියෙනවා මෙම මෙහෙම ගිහින් තියෙනවා ආයි මෙහෙම ඇවිල්ල තියෙනවා කේන්ද්‍රය ඕ කියලා නම් කල දිනවා මෙතැන එක් කියලා දීල තියෙනවා මෙතන හැත්ත ඇවයිලු මෙතන sස් මෙතන Qව් මෙතන පි ඔන්න හරි දැන් ගාන කියවමු වෘර්තයේ කේන්ද්‍රය ඕවේ ඔන්න කේන්ද්‍රය ඕ කියල දාගත්තා හරිද දී ඇදි තොරතුරු ඇසුරෙන් රෝමිලක්කන් දෙකක් අහල තියෙනවා එක්සිී අගේ සොයන්නලුක්ගගේ මෙන්න මේයාගේගේ කොහොම කියීද කියලා හන රෝමිලක්කන් එකක් මෙයාගේ අගේ කීදිකිල හනවා එයාගේගේ කිව් ගමන් අර යාමි වීඩෝට බල්ල දන වන වීඩෝ ති ඩෝ බල දන්න වනන් මේයාගේ ට න්න පුල ොදග මේ වෘත චාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරනෝය පරිදි ආපාතනය කරන කෝනය වගේ දෙගුණයක්. ඒක කියන්නේ මෙන්න මේ එක් ගයාගේ වෙන්න ඕන මේ හැත්ත වගේ කීගුණද දෙගුණයක් මෙ ස්පී කිව්ගෙන චාපකොටස එම තම කේන්ද්‍රෙත් හැදල දන්නේ ඒගේම තම පරිදි හැදල තියන්නේ මෙයා හැත්තෑ වයින්නං එයාගේ බාගේ තම මට මෙ ඒයාගේ දෙගුණේ තම මෙ කො හැත්තෝ වගේ දෙගුණ හැත්ත වගේ දෙගුණක් කෙනයාගේගේ කියද එක සීය හතලිහයි. එතකොට එක්ස මානයි අන්සක එක සය හතල හයයි ඕන රෝමිලක්කංන් එකට හරි දැන් රෝමි ලක්කන් දෙකට ආදම්. රෝමි ලක්කන් දෙක. වයිගේ අගේ සොවැන්නලු කොහෙද වයි ඉන්නේ වයි ඉන්න මෙන්න මෙතන තව දත්වයක් දාන නමත කවෙලමට මෙන්න මෙතන පණහා කියලා දීලාදේනවා. ඒක දැන් තමමා ඒ ඕන වෙන්නේ. මං එක් ගියගේ මෙැතිරින් දාන්න එක් සමානයි අංශක එකසි හතලිහායි රෝමි ලක්කන් දෙකේ වයිගියගේ මෙ හද නැමෙන්ට් බ මෙතිරින් දන්න රෝමි ලක්කන් දෙක හරි දැම් වයි ගියගේ හොයන්න ඕොන මෙන්න මෙයා එයා හොයන්න කොහොමද මේ ලු දැට දී ත්න මක් ගියගේ මෙතිරින් කෙි මක් ඇත එක හතලිකීමම දාගන්නන්ග ඔන්න එකසිේ හතලිහායි ගොල්ලොට නිගම් ැල්ලපු බැල්මටම තේරෙන ද වෛගේගේ හොයන්න පුුවන් මෙමයා චතුරස්ශ්‍රියයා මෙන්න මෙතන කෝනේගේ දැනගත් අනම් අපිට පුළුවන්න්නේද චතුරාස්්‍රයක අභ්‍යන්දර කෝන තුන එකතු අන්සක තුන්ේ හැට කියන ප්‍රමේ පාවිච්චි කල වයිගයාගේ හොයාගන්න අනිවාරයෙන් පුළුවන් ඒන අපි මෙයාගේගේ දැනගන්නන ඒගේගේ දැනගන්න ක්‍රමයඇති නවා ොකල්ද ඔයගොල්ට පේනවද දන්න මෙන්න මේ ලොකූ ජාපය බලන් මේ පැත්ේ පොඩි චපක් මේ පැත්තේ මේේදක ැතුුණ මේ පැත්ත තියනෙන ලොකු චාපෙන් මේ පරිදියේ මෙතන ෝනයක් හැදෙනවා මෙහෙම මෙතන කේන්ද්‍රී ඕෝනයක් හැද නොමේ එතකොට ම නිකම නිකමට දාන්න මෙයා පී නං මේ පැත්ත තියෙන කියයි පීද දෙකයිපී තෙරුණාද ඔයගොලොට පුළුවන්න්නේද මෙන්න මෙතනගේ කීදගල හොයාගන්න මන්දැ මේක මකන්න මෙන්න මෙතන ීද ොගොන් හග පුළුවන්. ක්ෂයක් වටා පිහිටි කෝනවල එකතුවගේද අංසක තුන් සය හැටයි. එතකොට දැම් තුන්සි හැටෙෙන් මෙයා එක හතල හයරු මං මෙහමට වැඩ ල හරි තන හරි අුරන තුන්සිය හැටක් එක හතලයාහා බිදුවෙන් බිඳදවා බිඳදුව හය හතරත් දෙකයි තුොන එකක් දෙකයි. දෙසිය විස්සයි. එතකට මට මෙන්න මෙතනගේ ගන්න පුළුවන් දෙසිය විස්සයි කර ලක්ෂයක් වටා පිහිටි කෝනවල එකතු අංශක තුන්සිය හැටයි ගෙන සිද්ධාන්තය භාවිතා කරලා. ඔන්න හරි එතකොට අපි දන්නවා. මේ ලොක ජාපකොටසිං ඔන්න පරිදි ආපානය කල දිනවා මෙතන කෝනය සොරි කේන්ද්‍ර ආපාතනය කර තිනවා මෙතන කෝනය පරිදියේ ආපාතින කරලා තිනවා මෙතන කෝනේ. එහනම් අපි දන්නවා කේන්ද්‍ර ආපාතනය කරන කෝනයෙන්. හරි අඩක් භාගයක් තම පරිදි ආපාතනය කරන්නේ. මංඒ පැහැදිලිවර වීඩියවල කියල දීල දින හොඳේ බැම්ට වෙලා දන මෙත දැම් ප්‍රශ්න විපහ ොකර සසාගච කරන්නන නිසා. ්‍රශ්න වි භක්ෂසාකච්චා කරන්න තියන නිසා මේක මෙමොරිය පොඩි ප්‍රශ්නයක් තේරම් එකකට ගොඩක් වීඩිය කරන්න බෑම මේ ගනම් පහ පහ වගේ අපකප තම ීඩියෝ කරගන්නම හොද ඉඩනෑ මේ ෆෝන් එක හරි එතවර මෙතන දෙසිය විස්සයින්න එයාගෙන් බාගෙතමම් මෙත එතවට එයාගේ බාග කිය එකසිය ද දෙසී විසයෙන් භාග එකසිය දහය දැන් ඔන්න බයිනැතු අපිට හදන්නපුල මොක්ද චතුරස්්‍රේක අ්‍යන්ර ගෝන තුනේ හතර එකතු අංචක තුන් සේ හටයි ඒකම මෙනිෙල්ලියන්න අංශක තුන් සය හැට සමාන වෙන්නෝඕන පණහදාන එකසිය හතලිහ දාන එකසය දහය දාන මෙන්න මේ වයිගෙන කෝනය එකතුවට දැම්මොකත කරන්න මේටිකම එකතු කරමු හතලිහායි දහය පණහයි සසියි දෙසිය ේටික එකතු දෙසිය පණහායි දෙසිය පණහයි මේ පණහ ත තුන් සීය ඒ තුන්ේම මෙහිට අරන් ගනවා ඔය ොල හරිට එකතු කරගන්න න්න තුන්සිිය හටක් මේ ටිකද එකතු කරපුහ මේ ටිකය එකතු වෙන්න තුන්සිියය ඒේතුන් සිතම මේටර්ගැල්ල මේ රීන තුන් සියය කිය කරලා දයන. එතවර තුන්සිියය හැටෙක් තුන්ියගේ පම කියද හැටයි ඔන්න වයිග්‍යගේ අපිට ලැබෙනවා හැටයි කියලා එතවට මෙදන වයිග්‍යයාගේ කියලා හැටයි ඔන්න රෝමිලක්කන්දකට උත්තරේ වෛ්‍යගේ හැටයි. මං හිතන ඒක ඔගල්ලොට ගත්ත විදිය තේරෙන්න්ඩ ති කියලා හරිෙ. ටික මගනවා ෆෝන එක ඉඩ නැදිනි විටංගිට බලන්නුව නැත්තම් ම මෙ මේෙ ඔහේ උගන්නනවා සහරය වීඩිය වෙන්නෙත්නෑ කැමරවට විච්චදේ මගේ ඊටවාසේ ඔන්න දාසවෙනි ප්‍රශ්නය දාස සල්ල රේගගේ ප්‍රස්ථාරැසවරෙන් තම හලදයන්නේ සම්පූර්ණයම සරල රේකය ප්‍රස්ථාර කරලා තියෙනවා දෙදස් දහය දක් මෙතක් කර තිබ හැම සල්ර රේ ප්‍රස්ථායක්ම ගල්ලොට ම කිය දලා දෙනවා ඒකර වෙනම ීඩියයකු කර දන බන තියි බලන්නහො රෝපය දැක්වෙනඒ සල්ල රේකාවේ අනුක්‍රමණය හා අන්තක් කණ්ඩය සොවැන්ඩලු හරිද ඒ ඔගොලන්ට රපය මොම දානම් පල්ල හැන් අන්තක් කණ්ඩය කියලා කියන්න සීට අනිවාරෙන් සී කියලගන්නේ වයියක්ක්ෂය මෙහම තියෙනවනං ඒ කැපිෙන තැනට වයි්‍යක්ෂය කැපෙන තැන තමා අපන්තක්ණ්ඩි කල කියන්නේ එතකට ඕකෙනනං කැපිල තින්නේ හරින දෙකේ දී එකට ඔන්න අතක්කණ්ඩ ඉර දෙකයි හරිද හරි ඊට පස්සේ අනුක්‍රමණය හොයන්ඩලු අනුක්‍රමණය කියල කියන්නේ එම්ට එ කියලා ගැනමොකක් Deltaල්ට ව බෙදීම ල්ටක් එහෙම නැත්තා ව වරිීන වරි ව2 සමානයි x1රිීන x2 යි ක්ඩංගකවල වෙනසෙන් එක්කණ්ඩාංගක වෙනස බෙදනෝ එතකොට අපිට අනුක්‍රමණය ලැබෙනවා ම මේ කොටු කරලා කියලා දුන්න හොදේ හරි දැම් මේකෙන් වෙන්න නිියම් මත කාවර්ජනය වෙන එක විතරයි ඉගෙන ගන්නේ ගෙන වෙයි හොදේ ඉගෙන ගන්න එකට කරලා දි නොදන මැත්තම් මේ ඔයාලා බල නැති මෙයා මේකාමේ මේක දිකට කියයාගෙන කියයාගෙනත්තිය නො ගාල මෙවා කියලා දිල දි නවෑ හරි එතකොට ඔන්න ඔතන කණ්ඩාංග වර්ග දෙකක් තියෙනවා ඕන බලන්න එක කණ්ඩාංගයක් තියෙනවා බින්දුව රින දෙක බිදුව රිින දෙක බලන්ටඒ මොන කණ්ඩංගෙති කියලා අනිත් කණ්ඩාංගි තියෙනවා හතරේ බින්දුව හතරේ බිදුව හරිද ඔන්න ලක්ෂ දෙක දැම්මම කණ්ඩාංග දෙක ලිය ගත්ත තනා හර ඔගලන ලවතෙ පැදි න මෙෙ ද. මම යා ඳන්න වෙලා ය හිදදා ඳන්න ඇතු හිටියේ මෙන්න මෙතන රිිණ දෙකින් කැපිල තින්නේ මෙතන කණ්ඩාන්ග තමා බින්දුව රින දෙක කියන්නේ හරිද මෙන්න මෙතන කණ්ඩාන්ගේ තමා මෙතන් හතරන්න කැපිලතියෙන් එතන කණ්ඩාන්ගේ තමා හතරේ බිඳුව කියලා කියන්නේ දැන් ඔන්න අපිට කණ්ඩාංග දෙකක් ලැබුණා හ දැන් අපිට ගණඩ දින වෙනස දැන් වෙනස ගම් මං වයි එක විදිහට අර ගන්න මෙන්න මේක මේ xක්1 මේ වයි1න් මේ x2 මේ ව2 ඔන්න හරින දැම්ම වයිවාන්ගෙන් වයි2 අඩු කරන්නේ වයි1න් කියන්නේ රීන දෙක ඒයාගේෙන් අඩු කරනව වයි2 කියැන්නෙ බින්දුව ඔන්න හරි x1 කියලගන්නේ බින්දුව එයාගේෙන් අඩු කරනවා x2 කියලාගැන්නේ හතරට තරිීනගෙන් බින්දුවගේපා රීන දෙකල් ිින්දුව රින හතර ගේපා මරින හතරයි මම මේවා පැහැදිලිෝොම කර හුදේ එරි පස මේ උද ත්්‍රන යට ත න රිීනටරන කැලගපාම මෙතැ දාන්න වෙනවා දෙකට එකයි හතරට දෙකේවත් දෙයි. ඔන්න දෙකෙන් එකයි. එතකට අනුක්‍රමණය ඇවිල්ලා දෙකෙන් එකයි අන්තක්ණ්ඩ ඇවිල්ලා රීන දෙකයි. පැහැදිලීද. බැරි වෙලා හරි මේගේ සර්ලයේ එකේ සම කරණ ලිය අන්නි කියලා කිවොත් මොද කරන්න ඕන. වයි සමානයි එමක් ද සීනේ. එතකොට වයි සමානයි එම් කියගෙන අනුක්‍රමණය බාගය. එ දන සී කියලා ගැන අන්තක්කණ්ඩේන්තක් කණ්ඩි ී රීණ දෙයි. මෙහෙ මහල නෑ ඇහවොත් මෙන්න මේ එකක ලීර පෙන්න්නන්නවා. පැහැදිරීනේ. මං ඒක මකනවා ඊට පස්ේ දා හත්වනි ප්‍රශ්ටයම උන ්‍යාස ප්‍රශ්නයයක් තියෙන්නේ නි්‍යාස ප්‍රශ්නය ඔන්න ඒ කියල නිාසය තියෙනවා දෙක එ දෙ රින එක ඔන්න ඒ නි්‍යාසය ඔන්න බී නි්‍යාසය තිය නොමේ පැත්ත වෙනම හතර රිනහය රින දෙක ඔන්න බී නි්‍යාසේ හැර අපිට කියනවා ඒහාී නි්‍යාස ඇසුරෙන් පහතදී ඇති ප්‍රකාශ සත්‍යය නම් හරි ලකුණද අසත් දෙනම් කතිර ලකුණුද ඉදිරි ඉන්දී ඇති කොටුතුළ යොදන්නලු. අපේ පලවෙනි එකෙන් අහනවා ඒහාB පේලිනිාසවේ ඒහාබ පේලිනි්‍යාසලු මම නිියසපාටම සම්පූර්ණය මක රමුලින්ඉද එකට මේවා පේලිනියාසද පේල නිසන මෙ තරු නිස මේ තීරු තින් පල්ල හට තීරු තින් ඒතක පලවෙෙන එකම වැරදි ඔන්න කතිර දැම්ම ඊට පස්ස කියනවා දෙකයි ඒ සමානයි නම් xක්ගේගේ රින තුනවේරු මෙ මෙහෙම එකක් කියන දෙකයි ඒ සමානයි නම්ගේගේගේ රින තුනවේරු ඔන්න හොම එකක් කියන ඒක හරිදි කියෙලහනවා බ කියල කියන්නේ මෙයාගේ දෙගුණේනම් බි කියල කියන්න බී කියල කියන්නේ ඒගේ දෙගුණය නම් එක්තියන ැන ඉන්නවන රින තුනළු. ඒක හරිදි කියල බලමු මේ දැම්ම් මෙවා නි නිකමට දෙකෙන් ගුණ කල බලන්න දෙවාරයක් දෙක හතරයි දෙවාරයක් රිනයක රීන දෙකයි. ඒටි ගලන් හරි. එක්වෙනුවට බලමුදැන් මෙයාල කියනවනේ රිීන තුන කියලලා ම රීන තුනු දාන හෙම දෙවාරයක් තුුණ හයයි රින නිසා රින එහෙනම් ඒ ප්‍රකාශය හරි එහෙනම් දෙවෙනි ප්‍රකාශය හරි. ඔන්න ඒට හරිත් දැම්ම. හරි හරි එක් කියලා ගැන රෙන තුන තම ව්ඩෝන. ඒ පස ඊළග ප්‍රකාශයේ ඒ ධන බීනියාසේ ගණය තුනේ එකවේ ඒ දැන බීනියාසේ ගනය දැන් ගුණ කරනකොටන ගනය වෙනස්සෙනවා ඒක මංගව කලොට ගුණ කිරීම ඇට කියලා දුනා. දැම් මෙයාගේ ගණනය කීති කියන්නකු පෙලිගියද පෙලි තුනයි. තීරුගියද එකයි. මෙයාග පේලි ියද තුනයි. තීරුගීියද එකයි. මේ මෙයාගේ ගනය තුනේක මෙයාගේ ගණයක් තුනේක නේද එතකට මේ දෙන්න එකතු කරලා ලැබෙන කෙනගේ ගනයත් එන්න ඕන මොකක්ද තුනේක මතා අපි නිකම එකතු කල බලමු දෙකයි හතරයි කියද හයයි මෙ තන්න රීන තුන ඉින්වාක වේ ඔන්න රීන තුන එකතු කිරීම රින් හයම රීන තුන එකතු කිරීම රීන හය එකතු කරන්න දනයි රීනයි රීන දෙන්නම රන නිසා එකතු වෙනවා රින කියියද රිීන නාමයේ එකයි රින දෙකයි ඒ නිවාරෙන් ඒකත් මොකදවෙන්න එකතු වෙන එක රින එකයි රිද එකයි එකලග රතු දැම් බේන් එකතු කරලාපු උත්තරේ ඒ දැන් එඒයටට තියෙන වෙන ගනි අ්ද එයාට තියන්නේ මේ දෙන්නගේ ගනීමට මම පෙලි තුුණයි තීරු එකයි ඔන්න ඒ නං අවසානකත් හරි හරි ං හිතන ඒක ගගලොට පැදිලවෙන්න ඇතිකලම ඒක මකන්න හැරි ඊ පස යම අපේ දහ අටවෙනි ප්‍රශ්නයට දහ අටවෙනි ප්‍රශ්නය ඒක ජාමීතිය කොටසක් මෙහේම වෘතයක් තියෙනවා හරි කේන්ද්‍රය මෙදන තියෙනවා මෙහෙම ඇවිල්ල තියෙනවා මෙහෙම ඇවිල්ල දයනවා මේ දෙන්න සමාන්තරයි ඇද මෙහේම මෙතෙන්ට ගිහිල්ල දින මේ දෙන්න එකතු වෙලතින්නේ මෙහේම මේ දෙන්න ඔන්න හරි. මෙතන එක් කියල දීල දිනම් මෙතන පණස් සයගල දීලදිනවා. ඇට පනස් හයදීන් ය මෙතන ඕලු මෙතනඒ මෙතන B මෙතනසි ඔන්න හරි. ඩැන් ගාන ගවමු වෘර්තයේ කේන්ද්‍රයේ ඕවේ රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් B හි විශාලත්වය සොයන්නරුොරි මෙන්න මේ විශාලත්ය කීදක හැන මෙනම ඇතුරීම මෙම කෝනේගේ කීද කියලා යහන්නේ ඒක හොය අන්ඩ ක්‍රමයක් තියෙනවා මොකත් දේ ක්‍රමේ ඒක අපිට හඩ පුල මෙන්න මෙහෙම මේ දෙන්න සමාන්තරයි කියල ද ලතින නනි ගනේ යගොල්ලෝ කල්පනා කරන්න යි අකෝ මේ දෙන්න සමාන්තරයි කියල දීල තින්නේ ඒ සමාන්තරයි කියලා කියලා තියන්නේ ඒ ඒ පාවිචි කල අපි ොක්හරි දත්වයක් හොයාගන්නවා මොකත්දේ බේ මෙෙම මෙම ඉසඩ් හැඩිය කෝන මොනාදේ ඒ කාන්තර කෝන මෙයා පණස්සයි නම් මෙයත් කිය ඒත් පනස්සයි ඒකට තමා ඒ පාදිචක සමාන්තරයි කියල දීලා තියන්නේ ඔන්න ඒ දුන්න හේතුව හොයා ගත්තා. එහෙම දී දුන්න නිසා අපි මෙයාම හොයා ගත්තා මෙයා පවිත්‍ය කර අපිට මොක්ද හොයාගන්න තියෙන්නේෙ කෙලප කල්පන කරන්න. එහම තම ගණන්වල් පොලිමින් පොරිට එන්නවා සමාන්තර නිසා මෙයා ොයා ගත්තා මෙයාව හොයාග නැති පලය කුමක්ද. යා ොයාග නැති පලේ තමා මේ චාපකොටසෙන් කේද්‍රය ආාතනය කරනවා ඒ ජාපකොටස මෙන්න පරිදි ආපාතනය කරනවා. එතකොට මෙයා පනස් අය නං ඒයාගේ බාග තම පරිදි ආපාතනය කරන ඕන ගැන මෙය පනස්සයයිෙන් භාග කිය කියන කියෙල්. පනසයි එම්භගේ කියලා ගැන විසිට ඒ ගැන මෙයා ගයාගේ කියද විසි අටයි දැන් අපෙන් ගහන්නේ බ එක්ීන මෙයා ගයාගන්නේ දැන් හොන්න්න පුළුවන්ද බැයිද මේ හොන්නට බයින යන ගඩුවන ොක් ඇයි ත්‍රිකෝන එක අ්‍යන්තර කෝට තුන එකතු කියද අන්සක එකසි අසුව එතකට අපිට කෙලින්ම්මලියන්න පුළුවන් එකසි අසුව සමානයි විසි අටදන පනස් හයධන මම එක් කියල දාන්න කට ී හොඳේ මට ඉඩනෑන මසනඳ. කෝනේ දැන් මේ දෙන් එකතු කරන්න අටයි හය දහතරින් හතර දාන එකක් ඉදිරි පහයි දෙකයි හතයි එකයි අටයි ඔන්න ධන එක්කෝන එකසි අසුවල් දැම් මගත කරන්න මේ එකසි අසුවෙන් මේ අසු හතර අඩු කරන දන්න අු හතර මෙහි තයනකොට රින වෙනවා එතකොට මේ පැත්තේ xක්ව තනි වෙන xක් කියන කෝනේ. දැන් අඩු කරම් දහයිෙන් බිින්ඩුවෙන් හතරැබ්බෑ දහයෙන් හතරක් හයයි මෙතන තියෙන හතයි හතයෙන් අටක් බෑ මෙදන එකක් ගන්න. එතකොට දා හතයි දාහතෙන් අටක් කියද නමය අංචක අනු හයයි එකෝනය එ කල ගනබxක්ීය ඔයගොල්ලෝ මෙතැ නිදම් මෙහම දාගෙන හදාගෙන එන්ඩෝනබxක් කියලා මම එක් විතරය දෑම විිදනක් එ තටබxක් කෝනයාගේ කියද අංස ගනු හය අංසක නැත්තං එක ලකුණක් නෑ කනගට ුුණත් ඒක කියන්න සිද්ධ වෙනවා අපි ඉළඟට යමූ විසි වෙනි ප්‍රශ්නයට හරිියුන පෝනෙ එක ඉඩත් නැතිසාම රපක්මට ඇඳගත්තා. එතකට මේ රූපේ කියනවා මේ දහනාමවෙනි ප්‍රශ්නය දී ඇති තොරතුරු ඇසුරෙන් සීහි අග ඒබී මගින් ලියන්නලු අන්න. සී කියන කෝනේ අගය, මෙන්න මෙතන කෝනේ අගය,ඒBී මගින් ලියන්නලු. කොහම අපි ඒක ලියන්නේ. මේ වගේ ගානත් දීලා දයනකොට. බලන්න ඒක දීලාතින දත්ත මොනෝද කියලා ඔයගල්ලොන්ට දීලාතියෙන ොනේද මෙන්න මෙතන එකසිය දහයි කියලා මෙතන එකේ දහය කියලා දීල තිෙනවා ඇයි එතන එකේ දහය කියලා දීලා තියන්නේ ඒවා පවිච්ච කලා අපිට මොකක්ද හොයාගන්න පුළුවන්න්නේ මොකද පුලුවන් හොයාගන් මෙතන එකසිේ දහායි නං මෙන්න මෙතනාගේ හොයාගන්න පුළුවන්ද බැයිද පුළුවන්නද මොකද අපි දන්න සල්ල රේකාාව පිහිි බද්ධකුවනවල එකතු කිය න්කසිසුව මෙයා එකසිේ දහය නම් මෙයාගක්වෙන්න ඕොද හැත්තෑවක්වෙෙන් ඕන එහෙනම් මෙතනගේකද හැත්තෑවයි එකසි දහය දීල ති බාපි හැත්තෑවයි කියලා හොයා ගත්තා ඒයි හැත්තෑව හොයාගෙන මොකක්ද හැත්තෑයි සී අතර තින සම්බන්ධ මොකක්ද පිනඩියකන්න කෝල් එකකා හරි හැත්තෑවයි සී අර තින සම්බන්ධ මොකද ඇත්තෑවයි සී අතර සම්බන්ධ ඇති නො එන්න මෙහෙම ඔයගොලොන්ට මතක ඇති මං අර වීඩියෝ එකේදී කියලා දුන්නා ජාමිචේ ගණන්ටිකේදී ත්‍රිකෝනයක පාදයක් දික් කරලා හැදින බාහිරකෝනය අභ්‍යන්දර ප්‍රතිවරුද්දු කෝන දෙක එක ෝොට සමාන්නයි කියලා නෑ ඒකඇන මේ සී කියලා කියන්නේ අනිත් එවැටි කොක්කෝ මයින් කරන්න මෙන්න මේත්‍රිකෝනය බලන්න මෙන්න මේත්‍රිකෝනේ එක පාදයක් දික් කරලනේද මේ සී හැදිර දන්නේ එතකොට සී සමාන වෙන්න ඕන නේද. මේ හැත්තෑ වෙයි මෙන්න මෙතන තියන ෝණය එකතුවට. ඒම සමාන වෙන්න ඕන. එතකට මෙයාගයාගේ අපි දන්නවාද. නෑ. දන්නත්තන් ඒක හොයා ගන්න් ඕන. ඒ අපි කොහොමද හොයා ගන්නේ. ඒක හොයා ගන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මෙන්න මෙවමතම ත්‍රිකෝණය එක පාද්‍ය අ්දික් කිරීමෙන් සෑදන බාහිරකෝනය මේ බලන්න. මේ ත්‍රිකෝණය බලන්නකෝ. එ ස්ත්‍රිකෝණය ඒ තිකෝණය එක පාදයක්්දික් කරලා නේද? මෙන්න මේ ඕෝනය මෙතන හැදිල තින්නේ ඒකන මෙන්න මේකෝනේ අගේ නේද මෙන්න මේ දෙන්නගේ එකතුව ඒ දන්න බීගේ එකතුෙන් තම මේකෝනේ හැදෙන්න්නවඕන මේක තියෙන මෙයා ඒ මෙතන බී ඒ දෙන්නගේ එකතුෙන් තම මෙයා හැදෙන්වොවා න මංතනකෝ ගොලන්නට ැ පැහැදිල ඇති කියෙලා එතකොට අපි අනිවාරයෙන් දන්නවා මෙන්න මෙතන කෝනේ අගේ කියේද ඒකම මෙන ඇතුල දන්න ිඩ මදීද පිටිින් දන්නම් ඒ දැන බී නැ සිේ හයයි ාවිතා කරල හැත්තෑ ොයාගත්තා හැත්තෑ හයාගත්තය අයි කියෙල බලනොක අපිට පේනොයට සීත එක්ක සම්න්ධයත්තියනවා සීතෙක් දදින සබන්ධයමොක්දදිගර බලපම අපිට තේරෙනවා පාදයක් දික්කිරීමෙන් සෑදන බාහිරකෝනය අප ්‍යන්දර ප්‍රතිරත් කෝොනද එකක තුර සසාමාන් වවා හන අපි මියාව හොයා ්ඩඕන කියලා හිතුවා යව හොයා ගන්ඩත් අපට පාච්චි කරණඩුනේ මෙන්න මේ ප්‍රමේයම තම ඒ අපි මේ මේත්‍රිකෝනයට දැම්ම දාල තම අපේ යව හොයා ගත්තේ එතකට අපිට මේ කෝනියාගේවා ඒ දන බී කියලා එතකොට මට කෙලින්ම ලියන්න පුලන්න ද සී කියන්නේ බාහිර කෝණය එයා සමාන වෙන්න ඕන මෙන්න මේ දෙන්නගේ හැත්තෑ වෙයි මෙන්න මෙතනාව කවුද ඒ දැන බීගේ එකතුවට මෙහම වෙන්න ඕන එතකට අපිට පුළුවන්න්න දැම මේ වරහන්න බොරුවර දාණඩඔන්නෑ මං ඒකයින් කර ඔන්න හරි සීගේ අපිට කියන්නේ සීගේ සම්බන්ධතාවයක් සීගේ අගේට සම්බන්ධතාවයක් ලයන්න කෙනඒ ඇසුර ඔන්නඒ BS ලිවා ඉදි අවසා උත්තරකය ඒක වෙන හදන්න දෙයක් නෑ ඒ අරගන්න ක්‍රමිකතම වැදගත් නයගොල්ො පැසලිහ හෙම ගත්තන්න හරි නැත්තන ඔගොල්න පිවලකටම ලියන් ඕන මෙන්න හෙමලිවන හරි කොමදන් ඇත්තරම මේටිේර උත්තර දරය බලාපොත්තුවන් ියන කරමවැඩක් වැදගත් නැහැ අපි කෙලිමිලියන්ඩ පුල හෙම සී සමානයි හැත්තෑවධන මේ ෝනයගේ දැන් අපි හොයාග්ඩ ලින් කියද Q මං හෙමලියගන්න Q ඔන්න හරේ අපිට දැන් Qමටව හොයා ගන්න ඕන අපි ඒ එක කොම දොයා ගන්න Qම් සමානයි මොකක් දපිය කරලියන්නේ ඒ දනබි හේතු ක් වෙ ලේන ලියන ්‍රකෝනේ පාදයක් දික් කිරීමෙන් සෑේදන බාහිර ෝනය අ්‍යන්දර ප්‍රතුරද කෝනද එක තුටු සමානයි ඔවල් ලිය ඉන් ෝන එතකො දැන්ගොගොලොට ේෙනවා. ී සමාය වෙන් හැත්ත ඇව දන්න කිව්වමට කිවට කියලා ගැන්න ැන බීට ඒ දන බී ගැල්ල කෙලින්ීම මෙතෙන්ට අතාරන ඒගැන්න සී සසාමානයි හැත්තඇව දන කිව්මට වෙනුවට දානවා ඒ දැන ඔන්න එතකොට සීගයාගේ අපිට ලැබෙන මේක එතකොට මේක තමා උත්තරේ ඒකට කාලෙ ගත්තත් වැඩි හරි එඩි පස්ස අපි මු ඊළංගන්නම මේක මකනවා ඔන්න විසිවෙනි ප්‍රශ්නයඩයමු විස්වෙනි ප්‍රශ්නය පොඩි ජාලරයකයක් ගහල තියෙනවා ංගේ අදාල දත්තටක විදරක් ලුණු කරගන්න මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා ඊළංග එක මෙහෙම ගිහිල්ලා ඊග ඔන්න මෙහෙම තියෙනවා ඔන්න මෙහෙම තියෙනවා. අරද මෙතන පහයි මෙතන දහයයි මෙතන පහලවයි මෙතන විස්සයි මෙතන විසි පහයි මෙතන තිහායි මෙතන තිස් පහයි ඔන්න හොම දීලා තියෙනවා හර හරි මේ වැඩිම උස්ස තියෙ එක් කෙනා එතන දොල්හයි මේ සංග්‍යාතය අගේ සංඝ්‍යාතය මේ පැත්තරතියෙන් ස්කන්ද හර හරි එතකට බලන්න අපේ අහන් මොගදද පහල මයිමහහි ඉහළ මයිම ප්‍රශ්න කියවගන්න පහල මයිම ඉහල මායිම දැම් පහල මයිම ඉහ මයිම හොයන්න මුක්කෝමද මාත පන්ති මාත පන්තිය කියන්නේ මොකක්ද වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්ති ප්‍රාන්ත්‍රයට එතකොට මෙතන බලන්න වැඩිම සංඛ්‍යාත ඇවිල තියන කියද දොළ හටන මේ මේ වගේ මෙිච්චරයි මෙතන හතර තියන්නේ මෙතන තියන්නේ හය මෙතන තියන්නේ හත මෙතන තියන්නේෙත් දෙක මෙතැන තින්නෙ දෙක. එතකොට වැඩිම සංඛ්‍යාතය දොලහනේද සංඛ්‍යතතාක්ෂයේ උටම ඉන්න දොළහ එතකොට මේ බාර එක ගිහිල්ල දිනව කෙලීම දොහ දක්වා. එතකොට අපි මාත පන්ති විදියට අර ගන්නේ මෙන්න මේ ජාලරේක මේකානුවට අදාළ පන්ති ප්‍රාන්ත්‍රය එතකොට එයා ඉන්න මේ බල පහළවයි විස්සයි ඒ ගන්නේ පහළව විශ්ස අතර තමා සංඛ්‍යාතය දොළහක් තින්නේ සංඛ්‍යාතය වැඩිම එක තමා අපි මාත පන්ති කියලා කියන්නේ ැ ගොු මේ කෙන් බලන ොට අමාරු ඇති සංක්‍යාත ව්‍යපතියා වගු සිගම F සි F වගෝලින් ගො ම ති අපි සංක්‍යාතය කියද සංක්‍යාතය මෙහම ව ව මෙහම ඔගොල දකලා තින මෙන්න මෙහම ය වගු මෙන මෙහම දල තිබන ඔයගොට අන්තුරගන්න ලෙසි ඔන්න පහා දහයි තියෙනවා රි පස්සේ දහය පහළව තියෙනවා ඊරි පස්සේ පහළව විස්ස තියෙනවා ඉරි පස්සේ ඔන්න විස්ස විසි පහතියනවා හරිද ඕවමොම තියෙනකොට ඔන්න පහ දහතරමන් නිකන් හත්තරහයි කියල ගන්නවා මෙතන හයි කියල ගන්නවා මෙතන දොල්හයි කියලගන්නවා මෙතන මං අරගන්න හතයි කියලා ඔන්න දැම් බලන්න සංක්‍යාතය වැඩ මේක සංක්‍යාතය මේක පන්ති පලාාන්ත්‍රය සංක්‍යතය වැඩිම කියද හතරද හයද දොහද දොලහනිද දොලහ කලින් ඉන්න කවු්ද පහළවයි විස්සයි එතකට මාත පන්තිගේ ලි අරක ලිවේ මේ සික්ම FD වගුභාවිතා කරත් අපි මාත පන්තියේ විදිර ලිවේ කවද පහළව විස්ස ඔන්න මාත පන්තිය දැන් අපෙන් හන්නේ මාත පන්තියේ ඉහල් සීමාවයි පහල සීමාව මෙ ඉහල මායිමයි පහල මයිමයි එතකොට ඉහල ඉන්න කවු්ද විස්ස පහල ඉන්නන්නේ කවුද පහලව එතකට පහලමයිමදම ඉහල ඉන්න කවුද විස්ස ඔන්න මායින්දක මංහිතන මේකකිව ක ලො ේගර වියත් පැල වෙන්නදක. මෙහෙම අවොත් උත්ස්සම කනුවත්තු බලන්න කියීද කියලා වැඩිම වැඩිම සංකඛ්‍යාතයට හිමි සීමත් මයින් දෙක තම අප මෙතන ලියන්නේහ එෙම මත්‍රතිය ගත්තන ලේසි මං මේක මකන්නා ඉරි පස්ස අපි විසි එකට ඒකත් ජාමිතිය ගානක් විසි එකමං ඇද ගන්න මෙ මෙහෙම තියෙන්නේ මෙතන ඉන්නවා ඒ මේ රිජකෝනයක් මෙතන බින්නම් මෙතන සීඉන්නෝ ඒක කියනවා ABC යනු ABC තිකෝණය රිජුකෝණී බූත්‍රිකෝණයකි හරිද ඒක රෝමිලක්කන් එක හනෝ AAC පාදය හඳුන්වන විශේෂ නමල යනලු AC පාදේ හඳුුවන විශේෂ ම රිජුකෝණී ත්‍රිකෝණයක්ලු රිජුකෝණී ස්රැන් ඉන්න මේ පාදිට අපි කියැන මොකක් කියලද කරණය එදට රෝමිලක්කං එකට උත්තරේ කරණය ඉට පසේ රෝමිලක්කන් දෙකට ABC ත්‍රිකෝනයේ පාදවල දිගාතර සම්බන්ධතාවයක් ලියන්නලු සමීකරණයක් මගිල් ලියන්නරු මේ ත්‍රිකෝනේ පාදතර සම්බන්ධතාවයක් ත්‍රජකෝනික තිකෝන කතා කරනකොට පයිතකර සම්න්ධය මතකගෙනකුට පයිතකර සම්බන්ධය ඇ සුරෙන් මේගේ පාදතර සම්බන්ධතාවයක් ලියන්න පුළුවන්. මොකද සම්බන්ධතාවය කරණයේ වර්ගය AACගේ වර්ගය සමාන වෙන වනේද ඉතිරි පාදවල වර්ග වල එක තුට ගැන ඒABගේ වර්ගය දන බීගේ වර්ගය මෙන්න පවධතර සම්බන්ධතාව කරණය වර්ග සමානයි ඉතිරි පාදවල වර්ගයන්ගේ එක තුවට ඔන්න අපි ඒක හොයා ගත්තා ඒක තම සම්බන්ධ දවෙච්චරයි ඊට පස්ස විසි දෙවෙනි ප්‍රශ්නය වි දෙවිනි ප්‍රශ්නයත් ම උඩෙන්ම ලියාගත්තන හරි ම මේඒක මකනවා ඔන්න විසි දෙවිනි ප්‍රශ්නය ඒගේ සමාන්තරාශ්‍රයක් මෙහෙම තියෙනවා ම එක ඇඳ ගන්නා ඔන්න ඔන්න හැරද මෙහේම ගිහිල්ලම් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා මෙ තනිකර කෙලින් ඉරිතියන්නේ මම අයිගැාව ගැන්දර මේක සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි Aඩමේ අන්තර තියනෙ ඒ BBCඩ මෙදැන එක් කියල දාලතිනවා ඔන්නමන් රූපය ඇඳ ගත්තා අරණ ගාන ගවමු ABCD සමාන්තරාශ්‍රයකි ABC සමාතරාශ්‍රයකකි සමන්දරශ්‍රයක් හම ැ හැදේම දැන ගන්නවන සම්මුග පාද දිගින් සමානයි සම්මුග පාද සමාන්තරයි සම්මුඛ කෝන විශාලත්යෙන් සමානයි කරණය කද විණ විකාරණය මගින් වර්ගපලේ සච්චේදන වෙන මෙවා හැමදේ දැනගන්නවා හොඳ සමාන්ත්‍රාශ්‍රයකි ABC හාබd කෝනවල සමච්චේදක ABCAB මතව වූ xක් ලක්ෂයේ දී එකන එක හමුවේ dx හි විශාලත්වය ස්වන්නලු Dx මෙන්න මෙයාගේ විශාලත්වය හන්නලු මේ ABC කියන කෝනේ සමචජේද දෙකයගඉහිල්ල එක් කියන තැන හම්බෙන නලු ඒ වගේම මේ පැත්තේබd කියන ෝනේ සමච්ජේදක ඉිහිල්ලා ත් xක් කියන තැති හම්බ නල හරිද එහෙම දත්වයක්ක්දී ලපින් හන මෙන්න මෙයාගේ විශාලත්වකී යෙද කියලා ඔය ගොලො පැසල එහම මා අකරගත්ත ප්‍රශ්නයක් නෑ හරින හරි දැම් මේයාගේ විශාලත්වයක් කොහොමද හොයන්නේ අපිටක් වෙන කිසිම දෙයක් දීලන ඕය කතා විතරයි කියලා තියන්නේෙ අපි දැන් කොහොම දෙදේ හොයන්නන්නේ ඒක හයන්ඩ පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපිට කියනවනේද A..DCගේ සමච්චේදකය කියලා ඒක න මේකෝනෑ මේ කෝනය හරියට කකර ැදි බෙදෙන. කියන්න අනිවාරෙන් මෙන්න මෙයායි මෙයයි හරියට දෙකට මැදින් බෙදෙනවා එතකොට අපි මෙන්න මෙයාගයාගේ දන්නවා ඒඩීගෙන් බාගයි මෙයා මෙයාගයා ගැත් අපි දන්නවා මොකක් දෙයාගයාගේ බඩ කියන කෝන මෙන්න මේ සම්පූර්ණ කෝනික් බාගයක්ත මයා අපිට මෙයාගගේ හන්ඩු දැන් හොන් පුුව මංගේ කොයි ගොලන්ට හොය හට කියලි පෙෙන්න්න කරලා පෙන්න්නන්න මේ බලන්න මෙයාගයාගේ කියන්නක භාගයයි ABC නෙ ABC කෝන දැහරි ම එක කෑල් ඇලිවේ සම්පර්ණය නන් AADDC ඒයගෙන් භාගයක් නිසා බාගයි DC දන බාගයි අයිකවුද BCD B මේ සම්පූර්ණ කෝනෙන් භාගයක්ත්තම මෙතන තියනෙ සමච්චේද කන දන Dx මම CXD කළදාගන්න CXද මේකෝන තුනේ එකතුව මෙයාගේ 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 එකතු සමාන න්නවන කියරද. එකසි අසුවට ඔන්න එකසි අසුවයි. ඇයි චිකෝන එක අභ්‍යන්තර කකෝන දැ සල් ගන මේටනි සිකෝනයක්. සිිකෝනේ අභ්‍යන්තර කෝන තුනේ එකතුගේ දන්ස එකසිේ අසුවයි. දැන් මේක සුළු කරමු. මෙතරත් ාගෙෙන දනත් බා තින නිසම බාගෙලියට ගන්න ඔන්න බාග ලියට කගත්තා මෙමතරන තුරෙනවා AD දන? BCD දන CXD සමානයි එකසි අසුවයි ඔන්න හරි දැන් ඔගොල්ු හොඳටම කල්පනගුරු තුොයගොලට පහැදිලි මෙන්න මේ කෝන දෙක එකතු කියක් වෙඩ ඕනද කියලා එහෙම මතග නැත්තං වහාම ටොක්කක් ඇනගන්න ඇයිඒ මේ ABC මේ මේ සම්පූර්ණකෝනයි මෙන්න මේ සම්පූර්ණ කෝනෙ එකතුව දන්න ඇද්ද වාර්යෙන් දැන ග්ඩුවන මතකද මෙන්න මේ හැඩියේ කෝනවලට කි වනමා මිත්‍රකෝන මිත්‍ර ෝන යුගලක එකතුව කියීයද අංශක එකසිය අසුවයි එහ නම් මොකද කරන්නේ දෙකෙන් එක මේ දෙන්න වෙනුවට දානවා කියද දෙැමතන ගුණ කිරීමට තියන්නේ ගුණ කිරීම එකසි අසුව ඔන්න ඒටික හරි දන Cද සමානයි මේ පැත්තත් එකසි අසුවයි ඔන්න හරි ඊරි පස්සේ දැ මේ ෙ ේෙක හ පත්තරං න ව එහෙම කරන්න බ මොද මෙතන දන ලුණත් තියෙන මේ ටික සුල්ුගහකි ම සුලු කරන්න දෙ එකකට එකයි එකසි අසුවර දෙකේව තියෙන අනුුව දැම් මෙතන තියෙන් එතකොට දන අනුව දන CD සමානයි එකසි අසුව මේ අනුව එහ පැත්තර අරන්නයනවා එතකොට CXD සමානයි එකසි අසුව ීන අනුව දැනකෙන හැ පැත්‍රි පමරීණ වුණා. ඒට පස්සේ Cක්ඩ ගයාගේ නො ැකසි අසුවෙන් අනුවක්ගේ පහම අනුවුවයි කියලා එතකොට මෙයාගාගේ කියද අනුවයි මෙන්න මෙමයි මේක උත්තරේ අපි අරගන්න ඔය ොලන්නන මෙහවගේ එකක්කාවත් හොඳර කල්පනා කරල උත්තරලියන් නොහොද මම මේක මංකනවා හරේ. <seks> ි විසි තුන්නි ප්‍රශ්න ඒෙම රපේ පල්ල හැද න්න න පිස්මය තියන්නේ රූපය දැක්වන ප්මය පරිමාව ගන සඩිමී්‍ර දෙසය හතලියයක් වේ එහි අගේ සොයන්නලු एकක් ග අගේ සොයන්නලු හරිද පිරමීඩියක පරිමාවහොයන් පිරමීඩ ගන පිස්මයක පරිමාව හොයන්න හොමද තුනි ප්‍රශ්නය ප්‍රස්්මයක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ග පල ගුණ කරනවා යාගේ उस ැන් හරස්කඩ වර්ග පලේවෙෙන ත්‍රිකෝනයක් ්‍රිකෝන එක ර්ග පලිහන්න හොම දෙකෙන් එක ගුණ කිරීම ආධාරක දීලති නෝ හයයි කියලා ලම්බ උස දිීලති න අටයි කියලා ඔන්න හරස්කඩ වර්ග පලය හොයා ගත්තා හරස්කඩ වර්ගඵලයාගේ උසෙන් ගුණ කරපු හමතමා උස ඇවිල්ලා එ උසෙන් ගුණකර පම තමයි යගේ පරිමා වෙන්නේ පරිමාව කියදදිලා ගාන දී ලදිනෝ දෙසිය හතලි හැ කියලා එහෙනම් ඔන්න දෙසී හතටය දා ගත්තා දැම් මේ සුළුකරන් දෙකට එකයි අටට දෙකේවා හතරයි. හතරවාරයක් හයගියද විසි හතරයි එ එක්කින් ගුණුන් හම සි හතරයි Xක් ඔන්න දෙසය හතලිහයි. දැන් අපිට ඕන උසන ගැන් එක් ගගේ නොහණ ගැන්න එහෙනම් මොකද කරන්නේ දෙපැත්තම විසි අතරෙන් බෙදල දානවා. මේ විසි අතරට මේ විය අතර අප්නම් ඔන්න එක්ස්ාන වෙනවා මේ විසි අතරට මේ විසි අතරයට එකයි ඔන්න එක් ගේගේ සෙන්ඩිමිට දහයක කර ලැබෙන එකග ලේසි ගා ඒක ගොට හතාගන්න පුළුව ඊට පස්ස අපි අමු විසි හතරවෙනි ප්‍රශ්නයට ඔන්න විසි හතරවෙනි ප්‍රශ්නය. රූපයේ දී ඇති තොරතුරු අනුව කොසයින අග බින්දය දර්ශම අටවන කෝණය නම් කරනලු අන්න ඔහම කිව් ගමන් බයවෙන්නෑ මෙන්න මෙම ්‍රිකෝණයක් දීර දයෙනවා මෙතන අටයි මෙතන දහයයි මෙතන අටයි මෙතන හයයි මෙතන අනුවය ABCඒ ABC මේකෙ කියන්නේ කොසයිනේ අගේ බින්ඩුවය දශම අටක් වන කෝනය නම් කරන්න මේ රූපේ කෝනය නම් කරන්නලු කොසයිනවලගේ ඒ කියන්නේ කොස්කෝනය අගේ කොස්කෝනය මොකක් දෙ කියලලා දන්න කොස්කෝනය තීට කියන්නක කොස්කෝනය අගේ බිදුවය දශම අටක් වෙන කෝනය නම් කරන්නලු ඊට කලින් අපි දැනගන්න ඕන කොස් තීටා කියලා කියන්නේ මොකදද සම්බන්ධතාවය සයින්නං සම්මුග පාදය බෙදීම කරණය කොස්න බද්ධපාදේ බෙදීම කරණය ටෑන්නං බද්ධපාදේ සමුගාදේ බදීම බද්ධපාදේ න කොස් කියල ගැන්න එතකොරම ගදද. බද්ධ පාදය පෙදීම කරණය. බද්ධපාදය කරණයෙන් බෙදපුහම මෙන්න මේ බිින්ඩු අය දශම අට එන් ෝන. හරි එතකර දම අපිට ඕෝණය කොතනද කියලා නම් කරගන්න පුළන්ගන මේ බලන්න. අපි දන්නවා කරණය කොහොමත් මේ කරේ කරණය දහයිම තමා. හරිද? දෙද පහ ත්රේ බිදුුව දශ මට ඉදත් ඕන එතකොට දැමාව නිකන්දන මේ හය කියන පාද මේ හය දහය මෙ පා ිින්දුව දස මටක්කේ නොව නෑ එහ නම් අනිවාරය මෙතන් ඩෙන් ඕන කියත අට කියන පාදේ අට දහය මෙෙත පම තම ිින්දුව දසශ මටන. එතකට අපි දන්නවා අට්ට කියලා කියන්නේ බද්ධ පාදට බද්ධ පාදේ කෝකද මෙන්න අට එහනම් ඔොය කෝන තිෙන්න්න ඕන මෙන්න මෙතන මොකද බද්ධ පාදය වෙන විදියටන. එතකොට මෙන්න කොසයින්නේ ෝන ඒක ඔන්න තීට කිය ද දෙන්න හයි. කෝනය නම් කරන්න න ඇතර මෙතැන වෙනම ලියන් නොන හෙම. ABC ABC කෝනය කරලල්ලිය මෙහෙම ලිවන හරි. හරේ ඒක පස්සේ විසි පස්සෙන ප්‍රශ්නය. ABC ත්‍රිකෝනේ පාද තුනට සමතුරයෙන් වූ පීලක්‍ෂය සොයා ගැනීමට අවශ්‍ය ඇත. ඒ සඳහා ඳන ලද සම්පූර්ණ දළ සටහනා කරූපය දැක්වේ එඒය සම්පූර්ණ කර. පිහිටීම දක්වන්නලු ම මේක මකන්නා ඔන්න එක කියරවා මෙන්න මෙහම තිකෝණය ඇත්තියන්නේ අන්තිම ප්‍රශ්න මේක විසි පහා මෙයා ඒ මෙයාී මෙයා C මේකෝනය සමච්චේදින කරල මෙහෙම අවලතිය අපිට ගෙනවා ABC තිකෝනේ පාද තුනට සමතුරින් වූ පිී ලක්ෂය මෙන්න එකපාදයක් මෙන්න එක පපාදයක් මෙන්න එක පාද මේ පාද තුනටම සමුදුරින් චලනය වන පී ලක්ෂයයි හොයා ගන්න ඕන. හරිද අවශ්‍ය ඇත ඒ සඳ හන්දින අදා සම්පර්ණ දළ සටහනක් රූපයේ දැක්වේ. භාගට ඇඳපු දළ සටහන රූපයේ දීලදයනවා. ඒක සම්පූර්ණ කර පිහි පිහිටීම දක්වන්නලු ඇත්තටම මේ පා දෙටයි මේ පා දෙටයි මේ පාදෙටයි සමදුරින් යනවා කියලා කියන මොකක්ද නිර්මාණවර දිෝය ගොල්ලොන්ට පැහැදිලියොම කියලා දුන්නා මොන මොනවෘතය දේකට අපි කියන්නේ ඒකන්නේ මෙන්න මොවත් ඉස්පර්ෂ කරන මෙයාවත් තිස්පර්ෂ කරන මෙ ස්පර්ෂ කරන ඉරම මේ හෙම ෘතයකදන්න පුලොන් ඒගැන මේ පාදිට මේ පාදිට මේ පාදිටයි සමඳරින් තම යාගේ කේන්දය ඕ කියන කේන්දය පිහිටන්නේ න ඒ අපි හොයාගත්තේ කොහොම කරලාද කෝන දෙක් චේද කරලන්න කෝන දෑ සච්ේයදන කරන්න ඉතිේ වාලට පුළුවන් එක්කු මේ ෝනය එක්ු මේ කෝනේ ම මේ ෝනේ සමච්ේයද කරන්න කොමදරන්නන්නේ කකට්ටම තෙට එන්න මෙහෙම ගැහුව දැන් කවට තයන්ටුනේ එකක මෙම ඇදන හරි දලවශේ මෙහමැද මෙතන්ට තිබ මෙහම චපයක්ග මෙත බ හෙම චපක් ග මේ දෙක මෙහම ආගර හරියට කැපෙන්ඩ යා කරන්න ඕනෑ ඊට පස්සේ මේ දෙන්න හමුව එන තැනති ෙනන අන්නේ හම්බන දන පී කියල නම් කරන්න හරි හරි මේගේ ලුණු දෙන්න මේ කෝන සමච්චේදය කරනටසා මේ පී කියන ලක්ෂය පෙන්නුම් කරන හරි ඔන්න කටි ප්‍රශ්න විසිපහ ඉවර කරා ඒ කියයන්නේ අනමාන ප්‍රශ්න පත්‍රේ පලවිනි පේපර එක ඒ කොටස කෙටි ප්‍රශ්න විසිපා ඔන්න ඉර ඉට පස අපි හම්බෙමුූ ඊළඟට ඒක बී කොටස ඔය බාගද සම්ාවි ඔව ටිගත්ති නව අප ටිගත්තේ खाම්ෙමු ඒති අද ද ො වා ද හර සස්ක්‍රයිබ න එකක පර ික්ර චනල ස්්‍රරප කරන්න ප ඔයගොලන්ගේ යාලුවන්ට මේ චනල්ලක දන්නේ ැතියාල න්න්න ඒයියට මේ චනලක පුළුවන්තරංශා කර දෙන්න එහනම් අපි ඊලාග රහමම බීගොඩට සත් එ එක හැමෝටම ජයවා.